මීඩිය ඉදන් චෙක් කරන ඔක්කොම කැමරා ඔක්කොම චෙක් කරනවා. ඒ තරම් බියගම ලෞලි ක්‍රීඩාංගණයේදී මේක පෞද්ගලික ක්‍රීඩාංගණයක්. මේ ක්‍රීඩාංගණය තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. අනුර සහෝදරයා එනවා රට අනුරට. රට අනුරට කිව්වම සාමාන්‍යයෙන් තියෙනවනේ විවාහරේ තියෙනවනේ ඉඩම් කඩම් ඉඳුම් හිටුම් ඉවුම් පිහුම්. එතකොට රට කිව්වම අනුරට. ඉතින් ඒක ඕන තැනක පේනවනේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවනේ. ඒ වගේම විශේෂ ආරක්ෂාවල උපරිමෙන් දෙනවා. අනිත් එක අනාගත ජනාධිපතිතුමා කියලා වා දන්නේ මේ ආරක්ෂාව අම්මට සිරි ආරක්ෂාව තමයි දෙන්නේ. ඉතින් ඇත්තටම ආරක්ෂක අංශවලට අපි බොහොම ස්තුතියි කියනවා. මේ හැම තැනම ඔක්කොම සර්ච් කරනවා. ඒක තමයි වෙන්න ඕන. මොකද මොකක් හරි කිසිම සිද්ධියක් වෙන්න බෑ. කිසිම සිද්ධියක් කරන්නෙත් නෑ කිසිම කෙනෙක්. මම දන්නවා. ඉතින් නමුත් අපි ආරක්ෂක අංශවලට ඉසනම ආචාර කරනවා. ඉතින් මේ වෙනකොට හැමෝටම යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවනේ. දැන් අනිකුත් පක්ෂ අර අපි කියන පුවක්වල පොලේ ගැහුවා වගේ කෙලවෙලන තියෙන සීසි. දැන් මෙතන ඉන්න කොහොට්ටුවට ඡන්ද දුන්නා කට්ටිය අපි අහලා බලමුකෝ. ගියසරේ කාට ඡන්ද දුන්නේ? හට නම ලක්ෂණ එක්කනේ. ලැජ්ජ හිතෙනවද දන්නේ? ඔගොල්ලෝ දුන්නේ මේ සහෝදරි පොට්ටුවට. අම්මේ පොට්ටුවට දීපු කට්ටිය. ඔය කට්ටිය ඔක්කොම පොට්ටුවට. දැන් දෙන්න. දැන් කිසි කෙනෙක් තමයි කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කොහොමද? කාටද? අනුර සහෝදරයාට. අනුර කියන්නේ මොකක්ද දන්නවද? තේරුම අනාගතයේ නුඹයි රටේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එච්චරයි ඕනනේ. ඉතින් සෑහෙන කාලයක් දුකින් ද අවුරුදු ගානක් තිස්සේ මේ රට දරුව ගැන. ඔව්. ඉතින් මුන් අනාගතේ සූප්පු කරලා දාලා තියෙන්නේ. ඔව් කන්න පුතා ඉල්ලනවා. රට බංකොලොත් කරපු. එව්. යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවනේ. දැන් අනිකුත් පක්ෂ අර අපි කියන පුවක්වල පොලේ ගැහුවා වගේ කෙලවෙලන තියෙන සීසී කර ගිහිල්ලාන තියෙන්නේ. දැන් පක්ෂ අභ්‍යන්තරෙත් මරා ගැනීම තියෙන්නේ. දැන් ඔගොල්ලෝ දන්නවනේ මේ වෙනකොට අර වොඩ්කා වතුර කරපු හාදය. ඉතින් යා ආදයට වෙච්චේද මිනිහා හූකී කී යනවා. ඉතින් ඔවුද කියලා දන්නවනේ. ඉතින් ලේකම් ඉතින් ඉච්චර තත්ත්වයකට කෙලවලා තියද්දි දැන් මිනිහා හේත් වෙන්න හදනවා කාටද? රනිල්ට. ඉතින් මේ පක්ෂ දෙකේ ඉතිපයෝන් එක එක පැත්තට හේත් වෙලා හැබැයි දැන් මේ වෙනකොට අර රිලයබල් සෝස් කියනවන විශ්වාස කටයුතු මාර්ගෙන් අපිට දැනගන්න හම්බ වෙලා තියෙනවා. මේ තක්කඩි ඔක්කොම රෑන එකට එකතු වෙන්න හදනවා. ඒ කියන්නේ මේ පොල්කාවයියන්ගේ පොල්කොටන් දේශපාලනේ තියෙනවනේ. ඒ කියන්නේ මුංගේ දේශපාලනේ කියන්නේ මේ අර ගම් වතුරක් එනකොට ඔක්කොම කට්ටිය ගහගෙන යනවා. ගහගෙන යනකොට නයි මුගටි ඔක්කොම එකතු වෙනවා. එකතු වෙනවා. එකතු වෙලා තමයි දිනන්න හදන්නේ. දැන් මේ තව දවස් ගානකින් බොහොම කිට්ටු කළා රනිල් තනි ජනාධිපති අපේක්ෂකයකින් ඉඳලා ගන්න හදන සජියව අගපති කරන්නේ. අපි බලමු එහෙම වෙයිද කියලා. එහෙම වුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. උන් එකතු වුණාට ජනතාව එකතු වෙන්නේ නැහනේ. එකතු වෙන්නේ නැහනේ. ඉතින් මේ මහා ගම් වතුරක් නෙමෙයි මේක ජන සුනාමියක්. මේ ජන සුනාමියක් එනකොට කාටවත් මේක නවත්තන්න බෑ. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. මොකද අනුර කියන්නේ මේ රටට අවශ්‍ය, ඒ කියන්නේ මේ අනුරුදයක්. අනුරුදයක් පුනරුදයක් කියන එකට මම ගේන වචනයක් අනුරුදයක් කියලා. අනුරුදයක් කියන්නේ ඒ අනුර කියන්නේ අනාගතයේ නුඹයි රටේ. අනාගතයේ නුඹයි රටේ අනුරුදය. හොඳයි ඉතින් බලන්නකො පොඩ්ඩක් මේ වචන ටික. ඉතින් ඒ වගේ තත්ත්වයකට අදපත් වෙලා තියෙන රට මේ මොහොතේ මම ඔයගලන්ට පෙන්වන්නම්කෝ. ඉතාමත් කඩි මුඩියෙන් මේ ක්‍රීඩාංගණය රැස් වෙනවා, හදනවා. බලමු පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක්. නඩුබර ගාල වැඩ යනවා. මහත්තයා ගැන සඳහන් කරන්න ඕන මේ ප්‍රයිවට් ක්‍රීඩාංගණයනේ බොහොම හොඳ කෙනෙක්. මාත් එක්ක අඳුරන 89 කාලේ ඉඳන් මම අඳුරන්නේ. බලමුකෝ පොඩ්ඩක් එයත් එක්ක කතා කරලා. දැන් ගිහිල්ලන පොඩි ගමනක්. චෙක් කරන උපකරණයක්.
කලින්ම ඇවිල්ලා තියෙනවා අද උල් පලාද අපි කැලණිය 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 කට් කී දෙන්න පුළුවන් නේද අපි වියග මාසනේ නේද වියග මාසනේ වියග මාසනේ නේද කැලණිය කිව්වම මං හිතා පිටාසනේ කියලා නෑ වියග මාසනේ වියග මාසනේ දුව දැන් කොච්චර කල් දෙනවා ඡන්ද දීලා මම මට දැන් අවුරුදු 29ක් මම අවුරුදු 18 ඉඳන් මම ඡන්ද දෙනවා හරිද මේ පක්ෂයටම තමයි මම මේ පක්ෂය මේ අම්මා අම්මා ඉදුවයි දෙන්නම ඇවිල්ලා තියෙනවා සෑන කට්ටක් ගාලා කන්න ඇතිනේ ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් නම් බොහොම ලේසි දැන් ලේසි හැබැයි අපි මේක තවත් ඊට වඩා ලේසි කරගන්න ඕනේ ඒ නිසා තමයි අපි මෙතන ඉන්නේ තවත් ලේසි කරගන්න ඕන ඔය දෙන්න මොන ආසනේද ආ ඒ කියන්නේ කිට්ටුව කට්ටිය නේද මේ ගියසරේ කාටද ඡන්ද දුන්නේ පාර හොට්ටුවට දුන්නේ හොට්ටුවට අම්මා ඒ ගානක් හොට්ටුවට මහින්ද රාජපක්ෂගේ දයාශක්තිමත් කරා දයාශක්තිමත් කරන් පස්සේ මහින්ද ඔළුවට ටොකු වෙන්න දැන් ඒවා ඉවරයි දැන් ඒවා ඉවරයි හොට්ටුවේ යන්නේ නැති කැන්වසින් අරේ මේ ඔක්කොම ගියා ඒවා ගියා දැන් බට කාලේ ඉන්නේ දැන් මේ පාරේ අපි අන්ත සහෝදරයා වෙන්නේ ඉන්නේ සිටිනවා ඔව් ඉතින් වාස සහෝදරියා කැන්වසින් එමෙ යනවද යන්නේ සිංහ ඔය සහෝදරියත් යනවා මේ අම්මා කතා කරන්නේ නැතුව පිටිපස්සෙ වෙලා ඉන්නවා ආ ගිසරේ දුන්නේ ජනතාව විතරද ආ හරි 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 ඔය මහත් මුරුදුනේවත් අවුරුදු ගානක් තිස්සේ ඡන්දේ පාවිච්චි කරන්නේ නැතිනේ ඔව් ගිසරේ දුන්නේ කාටද මේ පාර දුන්නේ ගෝටට කවුද ගෝටගේ මේ සංවිධායකී හිටියේ කවු සංවිධායකී හිටියේ නාමල් කිව්වම මොන නාමල්ද? දමිත් නාමල්. දමිත් නාමල්. දැන් මේසරේ මේසරේ රාජපක්ෂවරු එපා වෙලා ඉන්නේ. එපා වෙලා ඉන්නේ. රට බංකොලොත් කරානේ. ජීවත් වෙන්නත් බැරි තත්ත්වයටපත් කරා. ඔව්. ඉතින් මේ පාර අන්ව සහෝදරයව තෝරගත්තා. තෝරගත්තා. වැඩක් කරනවද ඉතින්? වැඩ ඈ? වැඩ කරනවද? කරනවා. කැන්සින් එහෙම යනවා. ඔව්. ආ හා හා. හරි එහෙනම් අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථීරයි. මොකද ඕගොල්ලෝ ගිය සැරේ 69 ලක්ෂයේ ඡන්දේ දීපු කට්ටියනේ. පොලිස් බල්ලොත් ඉන්නවා. දෙයින් ඉතින් අනාගත නායකයාට පොලිස් බල්ලෝ දාලා මේක ඔක්කොම සර්ච් කරන්න එපා. අනිවාර්යෙන්ම. නිකන් සෙල්ලම්ද? රකින්න ඕන. අනිත් ජනා මොකද කිව්වේ? අනිත් ජනාධිපතිව ගැලේරි විසි කරන්න ඕනේ. දාන්න තු කොහොමද? දාන්න තු හරි යන්නේ නැහැ. ඔන්නේ නෝ අල්ලා ළඟටම. වියගම විජයග්‍රහයි රැලිය රට අනුරට පෝසත් රටක් ලස්සන ජීවිතයක්. මේ ලවුලි ක්‍රීඩාංගණයේදී ලවුලි ක්‍රීඩාංගණයේ මේ මහත්මයාත් පරණ වමේ කෙනෙක්. ඒ කියන්නේ ජනතා විකුණුනේ හිටපු කෙනෙක් තමයි 89 ඉඳලා. ආ තවමත් ඉන්නවා. බලන්න කොට මේ ජද පතාක දිගටම දාලා තිනවා. පේනවා ඇති ඔයගොල්ලන්ට. කෙරෝල්ට වෙනකන් තියෙනවා. හරිම විචිත්‍රයි. මට කෙරෝල්ටම යන්න බෑ. පොඩි ලෙල දෙනවා. අනුර සහෝදරය 4 වෙනකොට මෙතෙන්ට එනවා. මේ වියගම ආසන රැසීම රතු ඇඳගෙන ඉන්නවා සැහැන කාලයක් දේශපාලනය කළා කියලා අපිට ආරංචි දැන් ඉතින් ඒ කාලේ සැහැන කට්ටක් ඇවවා අපි තාත්තලා තාත්තලා ආ ඒ කියන්නේ තාත්තා මොකද කියන්නේ මේ වෙනකොට ඒක ඔයද ගම මම බොල්ලෑගල. ඉතින් කිට්ටුවද මේ හැරි? ඔව්. මේ හැරි කිට්ටුවම. පිටින් ඇවිල්ලා නෙමෙයිනේ. අනේ නෑ අපි කවදාවත් එහෙම කරලත් නෑ. අපි කරන්නේත් නෑ. අපි පක්ෂි ප්‍රතිපත්තියක් තියනවා. නේ? අපි හැරි ප්‍රතිපත්තියට විනයගරුකව යන පක්ෂියක්. ඉතින් මේ සහෝදරයා කොච්චර කාලයක්ද? මම
ගොටාබේට එන හැට නමලක්ෂින් එනවනම් දාන්න ඕන මේ සහෝදරයෙක්ව 69 ලක්ෂයක කියලා ඉදිරියට මොකක්ද දන්නවද කියන්නේ 40 එක 40 එක අනිවාර්යෙන් 40 එක 40 එකෙක් තමයි මේ ඉන්නේ මොකද නම අපි ඉස්සර 10 දෙනෙක් එක් කරා ආ දැන් අපි 10 දෙනෙක් කියන්නේ දැන් මට දම්ම යනවා දම් පිටින් එන්නේ දම් පිටින් යනකොට ගැවලුත් නෑ යන්නේ ගැවලුත් නෑ ඒ ගමේ ඔක්කොම ලැබිලා කැනසින් යන්නේ ගමේ ඔක්කොම ලැබිලා කැනසින් යන්නේ ඇත්තටම අපි මේ ඉන්න අපි ඉන්න තැනගෙන නිවැරදි තැනගෙන අපිට හරි ආඩම්බර අපි නායකත්වයෙන් අපිට ආඩම්බරයි ඉතින් ආඩම්බරෙන් අපි හැමෝම හොඳ ගමනක් යනවා හරි මොකද සුදී